රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. කැලීන් නුබයි කැලීන් මගේ. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ. පාට කුරුල්ලෝ මම මේ විදිහට ලස්සනට ඉන්නේ ලියා ගෝල්ඩ් මාව බලාගන්න නිසා. මං ඇත්තටම ආවේ පොඩි හෙල්ප් එකක් හෝප් එකෙන්. දැන් පහුගිය දවස් ටික තමන්ගේ යුදෙමින් ජීවත් වෙන්න පුරුදු වෙලා හිටියා නේද? ආපහු සල්ලිලා ඉල්ලන්න පුරුදු වෙන්න එපා. නෑ මේ මද මේ ජොබ්ස් එකත් හරියට ෂුවර් නැති එකේ මම ආපහු පරණ ජොබ්ස් එකට බයින්ඩ කියලා හැදුවේ. නෑ 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 මාලි මොකක් හරි කරලා දෙන්නම් කිව්වා. ආපු මේ මම ඕකගේ ස්ටෝරිය අහලා තියෙනවා මිලියන් 1750. ඕකව ඒ කිව්වට කරන්නේ නෑ මදර්. හරි හරි ඉතින් මොකක් හරි බලමුකෝ. හරි හරි යන්නේ. ඉතින් ඒ වුණාට කමක් නෑ. ඔයා ගාව තියනවා නම් මට 500 බක්ස් දෙන්නකෝ. මම ටවුන් එකට ගිහිල්ලා පොඩි වීල් කැලලක් සෙට් කරගෙන ටෙම්පරියක්වත් අදින්න පුළුවන්ද කියලා බලලා එන්න. අනේ මේ මම නම් කැමති නෑ උඹේ රස්සාවට ආය යනවට. තීරණ එපා බං. හරි හරි අනේ ත්‍රී වීල් 11 යන රස්සාවෙන් වලක්කා ගන්න පුළුවන් ඔයාටම තමයි. තේරෙනවද? ඔයා අපේ බ්‍රදර්ට පොඩ්ඩක් තදින් කියන්නක එතකොට ඕක අහනවා. රුපියල් 500ක් දෙන්න. හැබැයි අද විතරයි ඈ. හෙට නම් ඉල්ලන්න එපා වොන් ආ. Thank you so much mother. කොයිද ඉතින් මූටවත් මාලයක් තිබ්බනම් මං ඒක හරි අරන් ගිහිල්ලා උගස් තියනවා. කරුමෙට මූට මාලයක් නැහනේ. එහෙනම් චේන්ජ් එකටත් එක්ක මුගේ චේන් එක උගස් තියන්න තිබ්බා. එහෙනම් mother ඔයා මගේ හෙල්ත් එකත් අරගෙන long life ජීවත් වෙන්න ඕනේ. උස්සරණයි දෙවිපීඩයි. එහෙනම් මං ගියා. Parrot brother අපි ගියා මා. ඇතුළ මිස් මිස් කැවිස තමයි ඇතුළට එන්න කියලා කිව්වේ. සුදු මැඩ මේ කෙවින් සර් නම් ලන්ච් රූම් එකේ. දැන් යා ලන්ච් රූම් එකේද ලන්ච් කරන්නේ? ඒක නම් කොහොමද දන්නේ සුදු මැඩ? හැබැයි ඒ පැත්තට යනවා නම් මම දැක්කා. ඕකේ මම බලන්න. මිස් අද ඇයි මිස් මේ මොකද මේ තයිදාද? මේ වෙඩින් එකකට යන්න මේ කෙවින් සර්ගෙන් ඉල්ලගත්ත මේ ටයි එක. හොඳයි නේද මිස්? ඇඳුමට යනවා නේ ටයි එක. කාගේද වාගේද වෙඩින් එක? නෑ මගේ නෙමෙයි වෙඩින් එක, සිරිල් බාප්පගේ මේ පුතාගේ. සිරිල් බාප්පයි පුතා බඳිනවනේ. මේ මම ඉතින් ඔක්කොම ඇඳුම් ඔක්කොම මේ ගන්න ගියොත් සල්ලි වලට ලොකු ගාණක් යනවා මිස්. මං ඉතින් ওই ඔෆිස් එකේ එක එක්කෙනාගෙන් එක එක ඒවා ඉල්ලගෙන මේ ඇඳුමක් අටව ගත්තා. හොඳයි නේද? හොඳයි හොඳයි. ෂේ. මේ කෙවින් ලන්ච් රූම් එකනේ මගෙන් එන. යන්න එපා. ඇයි? මේ මිස් ඔෆිස් එකට යන්නකෝ. කෙවින් සර් මේ ලන්ච් රූම් එකේ නැහැ. ඇයි දැන් සරත් කිව්වනේ කෙවින් ලන්ච් රූම් එකේ ඉන්නේ කියලා? හිටියා ලන්ච් රූම් එකේ හිටියා දැන් නැහැ. මං හිතන්නේ මේ එලියට ගියා. ඒ කියන්නේ? ඒ කියන්නේ
ලංච් රූම් එක කාලා දවල්ට කාලා ඉතින් දන්නවනි. අනේ යකු, මේක හරියට අර රෙහෙදේ රජ්ජුරුවන්ගේ මාලිගාවට අර මේ චූලනී බ්‍රහ්මදත්ත සේනාව පහර දෙද්දි වේදේ රජ්ජුරුවන්ගේ රටවැසියුණිය කකා බිමි පාටි දානෝ වගේ වැඩක්නේ. කමන්නේ, ඔයාලා කකා ඉන්නකෝ, දිගට මොක් කරන් යන්නකෝ. අදත් කන්න දෙන්නේ නැහැ වගේ. මමට බල දෙන්න. මිස් කන්න. ඔබවහන්සේගේ ආශිර්වාදය ඒ අසරණ ජීවිතය මත සෞම්‍ය සඳේලියක්සේ පතිත වේවා. දූෂණයට එරෙහි ඔබත් දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. Dove Moisturizing Milk හතරින් එකක් සහ Nutriserum මගින් damages repair කරයි. Dove Intense Repair. පාට කුරුල්ලෝ. කියන්නේ අන්න අරේ භාවනා මැඩම් මෙනෝ ඒක කියන්න ආවේ. අයියෝ, ඒකද ආමට ඒකද උඹර මෙහෙම කර කර කිව්වේ? නැත්තම් ඉතින් මම වෙන මොන මගුලක්ද කරන්නේ? කරි ඒක අවුලක් නෑ බඩි, ඒක ගේමක් ගාමු. උඹ මේ භාවනා මිස්ට කියන්නකෝ මගේ රූම් එක පැත්තට යන්න කියලා. මං ටක් ගාලා බටියක් කාලා එන්න. ආ මේ 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 මොකද්ද මේ අර අන්තිමට යන්න කලින් මොකද කියලා කිව්වේ? නෑ ඉතින් මම හැමදාම ඉතින් මුන් ඉස්සරහා බයින එකමනේ කරන්නේ. එතකොට මුන් හිතනවා කෙවින් ඩී ෆොන්සේකා කියන්නේ එහෙම මිනිහෙක් කියලා. ඒක හරිනේ. මම ටිකක් උගත් විදියට කතා කරන්න ඕනි සර්. නැත්තම් මුන් සැක හිතනවා. ඒ උගත් විදියට කතා කරන්න ඕන හින්දා තමයි එතන මේ බණ කතාවක් කිව්වේ. ඇත්තයි. ධර්මාචාර වෙනකන් ඉගෙන ගත්තේ මොන මගුලකටද? සර් ඉතින් මහෝෂද පණිතුමාගේ කතාවක් අහලා නෑනේ. එහෙම ඇහුවනම් සර් මීට වැඩිය හොඳට හැදෙනවා. මේ අර කොට බැලන්ස් කරහන්කෝ. මම බට්ටියක් කාලා එන්න. ඉක්මනින් එන්න ඕනේ. දඩා කෙවින්ට රියල් එස්ටේට් එක දුන්න කියන්නේ හෙඩ් ඔෆිස් එකේ කීයක දුන්න වගේ තමයි නුරා. දැන් ඕවා කතා කරලා වැඩක් නෑ. එයා තීරණය කරලා ඉවරයි. මම මොන දේ කරත් එයාට වැඩක් නෑ නුරාන්. එයා හැමදාම ඔහොම තමයි. මට පොඩි හැන්දෙන් බෙදුවේ. ඒ වුණාට කරන්න පුළුවන් උප්පරිම නසරාණි වැඩ කරලා එයාගේ නම අන්තෙටම කඩලා දාපු මිනිහව තමයි එයාට තොලොඩ තියාගන්න ඕනේ. දැන් ඕවා කියලා ලොක්කව අවුස්ස ගන්න ඕනේ.
එයා පැහැදිලිව කිව්වනේ අවශ්‍ය කාලෙදි වට අවශ්‍ය දේ දෙනවා කියලා එච්චරයි. අවශ්‍ය දේ? පළතුරු වත්තම කෙවින්ට ලියලා දීලා මට ඕන ඕන වෙලාවට අරන් කන්න කියලා ෆ්‍රිජ් එකේ දාගෙන පළතුරු මල්ලක් දීලා වැඩක් තියද නුරාන්? නෑ නෑ නෑ. ඔයා දන්නවද? ලොක්ක මට කිව්වා බීච් සයිඩ් එකේ තියෙන හොටෙල්ස් ටික ඔක්කොම ඔයාට දෙනවා කියලා. තව මොනවද? ඒක නුරාන් ඔයා විතරක් නෙවෙයි මමත් දන්නවා. ඒක එයා ඉස්සරින්දලම කියපු දෙයක්. ඒක කොහොමත් ලැබෙනවා. ඒ උනාට රියල් එස්ටේට් එක ඒක වෙනස් නුරාන්. It was my favorite business. මං ඒක වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. දැන් කියනවා ගෑනුන්ට ඒව මැච් වෙන්නේ නැතිද? දැන් ඉතින් ඌව කතා කරලා වැඩක් නෑ කියලා මම කියන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත්. එයා දැන් ඔක දීලා ඉවරයි. ඒක දීලා ඉවර නෑ නුරාන්. ඒක දෙන්න යා තීරණය කරලා ඉවරයි. ඔයාගේ ඩඩා තීරණය කරා කියලා කියන්නේ කිලිසි දුන්න කියන එක තමයි. නෑ නුරාන්. බලමුකෝ අපි. තව සතියක් විතර තියෙනවනේ. මං කොහොම හරි කෙවින්ගේ මේ අමුතු ප්ලෑන් එක හොයා ගන්නවා. මං ගාව එකට පොඩි ප්ලෑන් එකකුත් තියෙනවා. බලමුකෝ අපි. ඒ මොකද්ද? විල්සි. ජීවන තත්ත්වය උසස් කරගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. මාතර ෆ්‍රීලන් නිෂ්පාදන ලෝපුරා රටවල් සමූහයකට විහිද යන්නේද තත්ත්වය මෙන්ම ගුණාත්මක භාවය 100%ක්ම සනාථ කරලා තියෙන නිසයි. ලොවටම රස බෙදමින් මාතර ෆ්‍රීලන්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. පාට කුරුල්ලෝ කැලීන් ස්නාන කලාව. ඔයිසර් ඔෆිස් එකේද ලන්ච් ගත්තේ නෑනේ? ඒකට වුණත් නිකම් පැයක් විතර නාස්ති කරන්න අපරාධනේ. බාලා මන් දැන් මේ කරන්නේ රෙස්පොන්සිබල් ජොබ් එකක්. ඉතින් ජොබ් එක කරන වෙලාවට මම කරන්නේ ජොබ් එක. උප්ස්. මාරයිනේ. මොකද්ද මාර? නැති මාරයි කියන්නේ එහෙම හිතන එක මාරයි. මොකද මන් දන්න කෙවින් එහෙම නෑනේ. බොස් කෙනෙක් වෙන්න කලින් බොස් කෙනෙක් වගේ හිතන්න බෑනේ. හැබැයි දැන් මං හිතන්නේ බොස් කෙනෙක් වගේ. අවුලක් නෑනේ. නෝ නෝ කොහෙත්ම අවුලක් නෑ. මං අංකල්ට කියන්නකෝ. අනේ ඌ අන්න එහෙම ඩැඩටත් ගිහලා පොඩ්ඩක් කියලා පොඩි සපෝට් එකක් දෙන්න. මේ බාර් හෙඩ් එකක් තියෙනවනේ. බලන්න. හෙඩ් මසාජ් එකක් දෙන්නකෝ. Of course. එන මෙතෙන්. ඔතන බෑ. දන්නවනේ අපි ඔෆිස් එකේ සර් ගාගෙන ඩිස්ටර්බ් කරයි. අන්තිමට බෙඩ් මසාජ් එක වෙන්නෙත් නෑ නිකන් බොරුට කතාවක් හදනවා විතරයි. මේ බෝඩ් රූම් එක වැතර යන්ද? ඕ. බයි. නෝ නෝ. Just, but don't think nothing's okay. Oh, what the hell is happening? Oh, madam, how does that think? Ane na, madam. Sir, lunch ke ande na lunch room mein gate. Sir, yani sir lage room mein gate. Okay.
ටියුඩරුයි මුතුහෙට්ටි ඉන්න තැන මම මේ විශේෂ දෙයක් තියෙනවා කතා කරන්න. මේ ලෝකේ ඉන්න නසරානිම පුත්‍රයා ඉන්න මම මගේ තියෙන හොඳම සේප්පුවේ අතුර ඒ පුත්‍රයාට බාර දෙන්න යන්නේ දෙවෙනි වතාවට. මොකද හිතෙන්නේ කියන්නේ දැන් ෆොනි ඔය කාසෙල් එක මිනිහට දීලා මාස දෙකක් විතර වෙනවනේ. කිසි ප්‍රශ්නයක් නැතුව මිනිහා වැඩේ ඇදගෙන යනවා ඒක ඇත්ත. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ දෙකක් එකතු වුණාම මිනිහට ඒ බර වැඩි වෙයිද කියලා. නෑ මං හිතන්නේ හැම දෙයක් වෙයි කියලා. දැන් අපි බිස්නස් පටන් ගත්ත කාලේ අපි එක එක වැඩි කෙරුවේ බර වැඩි වෙයි කියලා නෙමෙයිනේ. අපි මුකුත්ම නැති වෙලාවේ අපි 3-4 එකට පටන් ගත්තා. දැන් මෙතන වෙන්නේ එහෙම නෙමෙයිනේ. කෙවින්ට මාර දෙන්නේ දිනු වෙච්ච බිස්නස් එකක්. ඉතින් මං හිතන්නේ මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒකම තමයි මට තියෙන ප්‍රශ්නේ. මම මේ ෆොනීගේ අදහසට විරුද්ධව කතා කරනවා නෙවෙයි. මේක මේ මට දැනෙන හැටි මම කිව්වේ. ඒකම තමයි මට දැනගන්න උවමනා වුනේ. කාන්තා ජීවිත නගා සිටවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නොලක්ස්. මේ මල්ලි බබා නම මොකද්ද? මල්බෙරි එයා චොක්ලට් ක්‍රීම් බිස්කට්. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. ගුණ පරපුරක සහතිකය ඇන්කර්. පාට කුරුල්ලෝ. වෙල්වට් අලුත් වෙලා ගාණත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. එකපාර මේ වගේ ලොකු රෙස්පොන්සිබිලිටි දෙකක් දීලා මිස්ටේක් එකක් වුණොත් ඒකෙන් වෙන පාඩුව ලොකුයි ෆොනි. ඒකට තමයි ටියුඩ ෆොනි මේකට සිස්ටම් එකක් හදන්න ඕනි. දැන් ෆොනි මේක කෙවින්ට බාර දුන්නයි කියලා මේ බිස්නස් එක අතාරින්නේ නැහැනේ. මම පිටිපස්සෙන් ඉන්නවා. අපි දන්නේ නැද්ද ඉතින් ෆොනිගේ හැටි? දැන් මුතු මොකද්ද මට යෝජනා කරන ওই සිස්ටම් එක? දැන් භාවනා කොහමද එතන වැඩවලට සම්බන්ධයිනේ? කෙවින් රියල් ස්ටේට් වැඩවලට බිසි වෙනකොට අපි භාවනාවට කියමු කාසෙල් එකට එන්ගේජ් වෙන්න කියලා. දැන් කෙවින් කාසෙල් එකට එන්ගේජ් වෙනකොට අපි භාවනාවට කියමු ස්ටේට් බිස්නස් එක බලා ගන්න කියලා. එතකොට මේක පැටලෙන්නේ නැහැ නේ. මං හිතන්නේ එතකොට මොකුත් මිස් වෙයි කියලා. සල්ලි සම්බන්ධ මිස්ටේක් එකක් භාවනාවකින් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද මගේ බිස්නස් එක සම්පූර්ණයෙන් තියෙන්නේ භාවනාති. දැන් ඒක භාවනා මෙහෙ වැඩ කරන්න ආවම මේ මුතුගේ බිස්නස් එකට මොකද වෙන්නේ? භාවනාවට එකක් නෙමෙයි 10ක් දුන්නත් එයා කරයි. ඒක මට ෂුවර්. මොකද යංග බ්ලඩ් නේ. ටියුඩ මොකද ඒ ගැන හිතන්නේ? ඔව් එහෙම විදියක් තියෙනවා නම් කමක් නැහැ. මොකද දෙන්නක එකට එකතුලා වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් මෙරි කරන් ඉන්න දෙන්නා දැන් ඉඳලා එකට වැඩ කරනවා නම් හොඳයි. දැන් මං කැමති හිටියට ඒකට තව පොඩි ගැල්ලක් එකතු කරන්න. අපි ඒකත් ෆෝනේ කතා කරලා මොකක් හරි ඉවරයක් කරගමු. එතකොට ඒගොල්ලන්ට නීති අනුකූල අයිතියක් තියෙනවා මේවා දිනු කරගන්න. ඈ එතකොට මටත් පුළුවන් මගේ බිස්නස් එකත් ඒගොල්ලන්ට බාර දෙන්න. ඊට පස්සේ මට නිදහසේ මගේ නෝනත් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මට ෆුල් ෆ්‍රීඩම් එකේ ඉන්න පුළුවන්. හරි. අපි දෙකම කල්පනා කරලා බලමු. යන්නත් වෙලාව හරි නේද? තව පැය බයික උතර ගියාම ඇති. ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එක අතහැරලා දාපු එක අපරාධයි කියලා මට හිතෙනවා. නෑ 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 ඔය ට්‍රාන්ස්පෝර්ට් නම් ඕනේ නෑ. මොකද ඩ්‍රයිවර්ලා කැරකිලා එනකොට අපව ඉඳලීට්ල හරි අරයා කාම වැටෙන්න පුළුවන්. අපෝ එපා. හැබැයි මට දැන් මනුස්සයෙක් ලොකු අවුලක් පේන්නේ නෑ. දැන් ටිකක් මිනිහ හැදිලා වගේ. අනේපා බෝධිසත්වෙක් උනත් එපා.
අපි දැක්කනේ ද අපිට හම්බෙච්ච මුල්ම දවසේ මිනිහාගේ ඇතුලේ හිටපු යකාගේ තරම. නෑ 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 මම කියන්නේ මේ අපේ ළමයා වැයත් එක්ක යවන්න කියන එක නෙමෙයි. දැන් මිනිහා වෙනස් වෙලා කියන එක. ඔය එක එක දේවල් කරලා පොඩ්ඩක් දියුණු වෙන්න හදන පාට තමයි මට පේන්නේ. ඕ ඉතින් නිකන් ආස වෙන්නේ නැතුව පිළිවෙලක් වුණොත් ඒ මනුස්සයටත් අනාගතයක් තියෙයි. මාත් දවසක් හම්බෙච්ච වෙලාවක කිව්වා අය හම්බ කරන දේවල් බීලා බීලා නාස්ති කරන්න නැතුව කීයක් හරි ඉතුරු කරගෙන පිළිවෙලක් වෙන්න කියලා. නැත්තම් ගෑණියෙක්වත් කැමති වෙයිද ඔහොම හිටියෝ? ඒවුවා නම් ඉතින් කොහමරි ගානට කරගනි. මං අසං කරන පෑනත් අරු ගාවනි. සර් පෑනක් තියෙනවා. දැන් මං ওই වගේ ලොකු වැඩවලට අසං කරන්නේ තිරුපති ගිහිල්ලා මතුරන් ආපු පෑනකින්. ඒකයි ගහන ගහන අස්සන වැඩ කරන්නේ. තමන්ගේ ඔෆිස් එකේ බල්ලා ගානට වැටෙනවා කියන්නේ සර් කරුමිනේ මේ.